මාතෘවරුණ ඇරියට අමරසේකර මාත්‍යාව එමාවයි. නමුත් ඒකේ පොඩි වැරැද්දක් තියෙනවා. මොකද ඒක උඩ නඩු කරගන්න අවශ්‍ය නැහැනේ. පොඩි දෙයක්. ඉතින් ඒක නිසා ඒක ඔහෙදි විච්චා ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඔබතුමන්ලගේ ඒ ජාතික චින්තන ව්‍යාපාරයේ හිටිය නේද වත්මන් ආණ්ඩුවේ ඇමතිතුරයක් දරපු පාටලී චම්පික රණවක මහත්මයා දැන් එතුමා ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. මේක පරස්පරයි නේද? මේම එකතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒක වැඩේ තියෙන්නේ මේකයි. පරස්පරයක්ද කියලා ප්‍රශ්නේ එන්නේ ඌක අවංක මිනිහෙක් ගැන කල්පනා කරොත්නේ. අවංක මිනිහෙක් ගැන අව්‍යාජ අවංක දේශපාලනයේ මේ මිනිසුන්ට වලවල් කපන්නේ නැති මිනිහෙක් ගැන කල්පනා කරනකොට ඔගේ පරස්පරයක් තියෙනවා. නමුත් චම්පික රණවක කෙනෙක් කෙනාගේ ඉතිහාසය මම ඉතා සැකෙවින් කියන්නම්. මොකද එයා නැති වුණාට අපිට මොන වරද? මේ මොකද ඒ දේවල් දැනගන්න අපේ පිටරටේ ඉන්න ජනතාව අනිවාර්යෙන් කැමති ඇති. එයා කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ හොරණ. මහාචාර්යතුමනි, අපි එතුමා ඒ පාටලී චම්පික රණවක මහත්මයා ගැන කතා කරමු. අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා. කවුද මේ කතා කරන්නේ? කොහෙන්ද කතා කරන්නේ? ආයිබෝන්. ආයිබෝන් ඔබතුමාට. හලෝ. කොහෙන්ද කතා කරන්නේ ආයිබෝන්? ආ, මම වර්ණපතිත් කතා කරන්නේ. හලෝ. ඇයි මොකද්ද ඔබේ නම? මම වර්ණකුල. ඔව්, මම වර්ණකුල කතා කරා. වර්ණකුල මහත්මයා අපිට ටිකක් පැහැදිලි මදි. ටිකක් මම වර්ණකුල කියන කෙනා නේද? හොඳයි, කියන්න. ඔබේ අදහස මොකක්ද? ඔබේ ගැටලුව මොකක්ද? මෙහෙම දැන් අපේ නලින්ද සිල්ලා මහත්තයා කිව්වා විද්‍යාත්මකව ලංකාවේ බිහි නොවීමෙන් නා දැන් මට මෙහෙම අදහසක් තියෙනවා. බුදුන් වහන්සේ මහා බෝසත් පිළිබඳ ශක්ති 8ක් පිළිබඳ ලොකු විග්‍රහයක් කරා. ඒ විද්‍යාත්මකව දැන් ශක්ති පිළිබඳ දැන් තමයි බුදුන් වහන්සේගේ ශක්ති පිළිබඳ කෙනෙක් කරන්නේ. එතකොට ලංකාවේ විද්‍යාත්මක බිහි නොවීමට හේතුව මේ ශක්ති පිළිබඳ තේනයක් දැන් මහා බූත 8ක් කියන එක ශක්ති විශේෂ එකකයකක් අවිනෝදෝගික ශක්තිය පිළිබඳ. එතකොට ඒක ලෝක විද්‍යාත්මක කියන පැකට් ප්‍රශ්නේ තියෙනවා කියලා. නමුත් දැන් මේ අපේ රටේ බෞද්ධයන්ට බුදුදහමේ එවැනි දෙයකට නොයෑම නේද විද්‍යාත්මකව බිහි නොවෙන්නේ කියන අදහසයි මට තියෙන්නේ. හොඳයි වර්ණකුල මහත්මයා, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔබතුමාට බුදුහාමුදුරුවෝ ලෝකේ හිටපු හොඳම විද්‍යාඥයන් නෙවෙයි. මිනිස්සුන දරායයි ඔබම කිව්වා. මොකද විද්‍යාඥයෝ කියලා කියන්නේ මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු. බුදුහාමුදුරුවෝ පෘථග්ජන මිනිහෙ නෙවෙයි. බුදුහාමුදුරුවෝ විද්‍යාඥයන් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ කාර්යභාරයනේ මේ සසර සැරිසරණ සත්‍ය සතරෙන් ඉතර කරන්නේ කොහොමද කියන එක. ඒක වෙනම දෙයක්. මේ විද්‍යාඥයන්ගේ පරිශන කර කර හිටියේ නෑ උන්වහන්සේ. දැන් උන්වහන්සේ අපිට යම් යම් දේවල් කියලා දීලා තියෙනවා. මේ මාර්ගයේ ගියොත් එහෙම නිවන අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔය ශක්තිය කියන එක බුදුහාමුදුරුවෝ යොදාගන්න විදියයි බටහිර විද්‍යාඥයෝ යොදාගන්න විදිය අතර ලොකු වෙනසක් තියෙනවා. ශක්තිය කියන එක ඔය එනර්ජි කියන වචනේටනේ. ඉංග්‍රීසියෙන් එනර්ජි කියලා. දැන් කර්ම ශක්තිය කියලා කියන්නේ මොකද්ද? කර්ම ශක්තිය කියලා කියන්නේත් එහෙම කර්මයක් ශක්තියක් හැටියට භාවිත කරන එකක්. බටහිර විද්‍යාඥයන්ගේ ශක්තිය එක ශක්ති මේ ප්‍රභේදයකින් තවත් ශක්ති ප්‍රභේදයකට මාරු කරන්න පුළුවන්. තාපය මේ ආලෝකයේ බවට පත් කරන්න පුළුවන්. මේ වගේ තියෙනවා. කර්ම ශක්තිය. කර්ම ශක්තිය තාපය බවට පත් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආලෝකයේ බවට පත් කරන්න පුළුවන්ද? මේ අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බුදුදහමට වැරදි අර්ථකථන දෙන්න හදනවා. මම මේ වර්ණපල මහත්තයත් එක්ක ගැටුමකට සරසන නෙමෙයි. නමුත් ඔය මේ අපේ තියෙන ප්‍රශ්නේ තමයි මේ බටහිර විද්‍යාවේ සංකල්ප අරගෙන ඒ සංකල්ප වලින් බුද්ධාම තේරුම් ගැනීමට විස්තර කිරීමට උත්සාහ ගැනීම. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ මෙහෙන් විද්‍යාඥයන් බිහි වෙනවන්නේ අපි ගාව අරව තියෙන හින්දා නෙමෙයි.
අපි ගාව මේ හිතන පතන විදිය වැරදි නිසා. වැරදි කියන්නේ අපි වෙනත් වැරදි නෙමෙයි වෙනත් විදියකට හිතන පතන නිසා. අපිට ඒගොල්ලන්ගේ විදියට හිතන්න පතන බෑ. ඒ බටේර විද්‍යාඥයන් හිතන පතන විදියට අපිට හිතන්න පතන බෑ. ඒක නිසා තමයි ලංකාවෙන් විද්‍යාඥයන් විහිනවන්නේ. උදාහරණයක් ඇරෙට අමාරයට මේවා ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන සංකල්පයක් වියුක්ත කියලා. වියුක්ත සංකල්ප. ලංකාවේ ඉන්න අයට වියුක්තව හිතන්න බෑ. ඉතා වැඩි දෙනෙකුට 99%කට වියුක්තව හිතන්න බෑ. වියුක්තව කියලා කියන්නේ පංචේන්ද්‍රියට ගෝචර නොවන සංකල්ප ගැන ඒ හිතට පමණක් සීමා වෙන විදිහට ඒව ගැන විමර්ශනය කිරීම. මම පොඩි උදාහරණයක් දෙන්නම්කෝ. සරල රේඛාවක් කී දෙනෙක් ඇඳලා තියෙනවද කියලා ඇහුවොත් එහෙම එක එක පඬිවරු එක එක කතන්දර කියන මේවට මම නොදන්නව නෙවෙයි. මේ අලුත් ගණිතයේ මෙහෙම නෙවෙයි තියෙන්නේ අරමයි මෙහෙම එක. නමුත් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත ගණිතය දැනුත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ ගණිතයට අනුව සරල රේඛාවට දිගක් මිස පළලක් හෝ ඝනකමක් හෝ නැත. මේක අහලා තියෙනවා. දැන් කාට හරි පුළුවන්ද සරල රේඛාවක් අඳින්න? කොලේක බෑ. මොකද මොන තරම් පැන්සල හීනිය ටූල් කරගත්තත් අඳින සරල රේඛාවට දිගක් විතරක් නෙමෙයි පළලකුත් ඝනකමකුත් තියෙනවා. කාට හරි මවා ගන්න පුළුවන්ද සරල රේඛාවක් හිතේ? බෑ. මොකද මොන විදියට මවා ගන්න හැදුවත් දිගක් විතරක් නෙමෙයි පළලකුයි ඝනකමකුයි තියෙනවා. ඒක වියුක්ත සංකල්පය. වියුක්ත සංකල්පයෙම හිතෙන් මවා ගන්න බෑ. නමුත් හිතෙන් තමයි ඒවා ගෝචර කරගන්න වෙන්නේ. නමුත් අපේ තියෙන ප්‍රශ්නය දැන් සිංහල මිනිස්සු පරසතුමල් දැකලා නැහනේ. පරසතු ගහ දැකලත් නැහැ. සිළුමිණි සෑය දැකලත් නැහැ. සිළුමිණි සෑය දැකලා නැති වුණාට සිංහල මිනිස්සුන්ට පුළුවන් සිළුමිණි සෑය හිතේ මවා ගන්න. මේ අනිත්‍ය අයිත්‍ය වගේ කියලානේ හිතන්නේ. ඒක හරි. ඒක මවා ගන්න පුළුවන්. ඒක වියුක්ත සංකල්පයක් නෙමෙයි. නමුත් සරල රේඛාවක් එහෙම කරන්න බෑ. ඉතින් ඕතන තමයි ගැටලුව තියෙන්නේ. ඕක එහෙම මවා ගන්න නැතුව ඒ ජ්‍යාමිතිය ගැන විශ්ේ කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් ලංකාවේ කාඩවකත් ඒක කරන්න බෑ. ලංකාවේ කරන්න කිව්වොත් එහෙම ඉරි ඇඳලා මේ කොළ ලකුණු කරගෙන හොඳ ඒ නොයිකුත් ඉදී විකාර කරනවානේ. එක ඉරක් අඳින්න නැතුව ජ්‍යාමිතිය කරන්න පුළුවන් වෙන්න ඕන. හරි විදිහට කිව්වොත් ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔය අපේ අපිට වියුක්තව හිතන්න බැ. වියුක්තව හිතන්න බැරි නිසාම තමයි පෘතුගීසි කාරයෝ ලන්දේසි කාරයෝ ඉංග්‍රීසි කාරයෝ අපිව රවට්ටන්නේ. දැනුත් රවට්ටන්නේ ඒ කාරණේින්ද? හොඳයි. අපි කතා බහ කර කර හිටියේ දුරකථන ඇමතුමට පෙර ආතුව ඔබතුමාගේ ඒ ජාතික චින්තන ව්‍යාපාරය ගැන අපි කිව්වා. මම ඔබට ඉදිරිපත් කළා ගැටලුවක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතු වෙලා ඉන්න ඔබතුමල්ලත් එක්ක හිටපු පාට්ලේ චම්පිකරණවක මහත්මයා, මෙහෙම එකතු වෙන්න පුළුවන්ද? මේක පරස්පර විරෝධී නේද කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළේ. මම කිව්වේ පරස්පර විරෝධී වෙන්නේ අවංක පුද්ගලයෙක් විතරයි. මෙයා හොරණ පාසලක ඉගෙන ගත්තේ. මේ පාසල් වියේදීත් මෙයා ජනතා මුක්ති විරමුණේ හොරණ පළාතේ සංවිධායකෙක් බවට පත් වෙලා හිටියා. ඔහු විශ්වවිද්‍යාලයට ආව මොරටු විශ්වවිද්‍යාලයට. මේ කාලේ මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වනවා. මේ ඇවිල්ලා ජනතා මුක්ති විරමුණේ එක්කෙනෙක් හැටියට නෑවේ. ටික කලක් ජනතා මුක්ති විරමුණේ හිටියා. ඉඳලා අර ඉස්සෙල්ලා කිව්ව ජාතික චින්තන කතා. ඉතින් මේ ජාතික චින්තන ව්‍යාපාරයට එයත් බැඳුනා. බැඳුනා? බැඳුනා. බැඳුනා. කෝට්ටේ නාග විහාරයේ චින්තන පරිෂදයේ රැසීම් තිනකොට එයත් ආවා. මේ රැසීම් මන්නේ ලේකම්, චින්තන පරිෂදයේ ලේකම් සුවිධාමතුර තමයි සභාපති ඒ කාලේ. අම්බික විතරක් නෙමෙයි අපිට මේ දේවල් එතකොට දැන් සුවිධාමතුරෝ ඒ ව්‍යාපාරෙත් හිටියන දැන් එතකොට ඒත් එක්කම 1000 අවුරුද්දක් එක්සත් ජාතික පක්ෂය අපේ රට පාලනය කරපු කාලේ එතුමාට ඒ වගේම එදිරි විරස රජචන්ද්‍රයන්ට විවිධ බලපෑම් මෙල්ල වුණා. දැන් සුවිධාමතුරුත් ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. මේක පරස්පරයි. මේ දේ නොගැලපීම් තියෙන. ඔය කෙනෙක්වත් අවංක නැහැ. පරස්පර නැහැ. ඔය එකකවත් හොඳ අනිත් එක ගොඩක් බොරු මතක් තියෙනවානේ. ඉදිරි විරස රජචන්ද්‍ර මහත්තයාටවත්
සූබිත හාමුදුරුවනත් යැහුවේ නැහැ. හරි මේගොල්ල මේ රැස්වීමකට ගිය වෙලාවේ වෙනත් පිරිසක් ඇවිල්ලා මේ රණ්ඩුවක් වෙලා මේ ගුටි කන්න සිද්ධ වෙන්න ඇති. නමුත් අර කානුවේ දාගෙන ගැහුවා කියන බොරු කතා, සම්පූර්ණ බොරු කතා. ඒක හොඳයි, වීර වෙන්න පුළුවන්. වීරත්වයේ සඳහා එවැනි කතා නිර්මාණය වෙනවා. දැන් මේක නෙමෙයි ප්‍රශ්නය. ප්‍රශ්නය මේ චම්පික. චම්පික අපිත් එක්ක හිටියා. එතකොට අපි එදා ඉඳලම කිව්ව දෙයක් තමයි මේ ප්‍රභාකරන පරාද කරන ඕන කියන එක. පුළුවන් ය කියන එක. 1987 88 කාලෙත් අපි කාලය කියලා සංග්‍රහාවක් ආරම්භ කරා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව 87. ඒක මුද්‍රණය කෙරුවේ නාග විහාරේ. මම තමයි ඒකේ සංස්කාරක හැටියට හිටියේ. දැන් චම්පිකත් ඔබට ලිපි ලිව්වා. චම්පිකේ මුල් පොත අච්චු ගෙව්වේ චින්තන පරිෂදෙන්. අපි නව ටිකක් කල් යනකොට චම්පිකට අපේ වේගය මදි වුණා. මේක හරියන වැඩක් නෙමෙයි. මේකෙන් කරගෙන යන්න බෑ කිසිම දෙයක්. හරි කියලා මෙයා ජනතා මිතුරෝ කියලා සංවිධානයක් හැදුවා. ඒ ජනතා මිතුරෝ සංවිධානයෙන් යා කිව්ව ප්‍රධානම මතය තමයි ඔය නලින් සිල්වා කිව්වට ජාතිය කියන එක කරගහගෙන යන්න බෑ. ඔක මලකඳක් දැන්. ඔක දැන් මලකඳක්. ඔක කරගහගෙන යන්න බෑ කියලා යා වෙනින් ජාතිකත්වයට එරෙහිව යන ප්‍රතිපත්තිමාලාව ගොඩනැගුවා. ඊට පස්සේ යා 1994 මංගල සම්මරලත් එක එකහ වෙලා රටවැසි පෙරමුණ කියලා කිව්වත් හැදුවා. ඒකේ ෆෙඩරල් දෙන්න කතා කරුවා. 94 මම මේ කියන්නේ නේද? 87 අපිත් එක හිටු මිනිහා 94 වෙනකොට ෆෙඩරල් දෙන්න කතා කරුවා. කොළඹ පෝස්ටර් ගහුවා යුද්ධයට විරුද්ධව. නෑ කියන්නේ කියන. යුද්ධයට විරුද්ධව පෝස්ටර් ගහුවා චම්පික. චම්පික කියන්නේ චම්පිකලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ජනතා මිත්‍රෝ සංවිධානයේ තියෙන. ඔයනකොට කොළඹ ළමයි මැරෙන්න පටන් ගත්තා පාසල් ශිෂ්‍ය බෝම්බ පොබරලා. මෙයා දැක්ක මෙතන දැන් ඉල්ලුමක් තියෙනවා. ළමයි මැරෙනකොට දෙමව්පියෝ කෑ ගහනවානේ. දැන් මෙයා කිව්වා මට සාක්ෂි තියෙනවා, මට ඉදිරිපත් කරන්න හොඳ. අවශ්‍ය නම් මම චම්පික යනවනම් සාධකත් එක්ක එන්න හොඳ. සාධක තියෙනවා. ඒ සාධක ඉදිරිපත් කරන්නේ ලංකාවේ දැන් ඉන්න මහ ලොකු ලොක්කෝ හොඳ. ඉතින් ඒක ලොකු 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 හින්ද නෙවෙයි, ඒක මේ විශ්වාස කරන්න ඕන. මේ කොයි හැටි වෙතත් මෙයා කිව්වා දැන් ඉතින් ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමක් තියෙන නිසා ආයිසරයක් අපි ජාතික මතවාදයකට යනවා එක. ඒ අනුව ඔය ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය වගේ දේ මම හිතන්නේ එයා හදලා තියෙන සංවිධාන ගැන එයාවත් දන්නේ නැහැ. මෙච්චර සංවිධාන හදලා තියෙනවා. මේ සංවිධාන හැදුවා. හදලා දැන් ජාතික ව්‍යාපාරයත් එක්ක සමාන්තරව යනවා. ඊට පස්සේ එයාට ඔය කොළඹ හතේ ඉන්න නෝනලා ටිකක් ආධාර කෙරුවා. මම ඒගොල්ලන්ට කිව්වේ බෙල්බොටම් විහාර මහාදේවිලා කියලා. මේ බෙල්බොටම් විහාර මහාදේවිලාගේ අනුග්‍රහයෙන් මෙයා මේ ව්‍යාපාරය දිගට ගෙනිච්චා. දිගට ගෙනියලා ඊට පස්සේ ඒ දැන් මේකමනේ අපිත් එක්ක හිටියේ මිනිහා. මේ වෙන ටික ආය මේ පැත්තට ආවා. දැන් අවංක මිනිහෙකුට එහෙම යන්න බෑනේ. මිනිස්සු වෙනස් වෙනවක් නැහැ කියන්නේ, මිනිස්සු වෙනස් වෙනවා. මොකද වෙනස් වෙන එක රිද්මේකට එක පැත්තකට මෙහාට ගිහින් ඉන්නේ ආයිසර මෙහාට ඇවිල්ලා ආය යනවා නම් මොකද ඒකේ තියෙන මේ අවංකකම. එයායි අර සාමාන්‍ය පණ්ඩියන්ගේ භාෂාවෙන් කියනවා නම් ඔය එයාගේ සම්පූර්ණයෙන්ම මේ මොකක්ද ඒකට කියන පැරඩයිම් කියලා. පැරඩයිම් වෙනසක් ඇති කරගත්තා. හරි. ඒක එහෙම වෙනස් කරන්න බෑ පැරඩයිම්. මේට යනවා රට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඊට පස්සේ ඔය චන්ද්‍රිකා ලෝන්ලත් එක එකතු වෙලා ඊළඟට මෙයා මංගල සමිරේරගේ ගෝලෙක් ඉස්සර ඉඳලා හොඳ දැන් කතා කරගෙන. ඊට පස්සේ ඔය ආණ්ඩුවේ හැමතිකමක් ලබා ගත්තා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ. ඊට පස්සේ ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාව එයාට විදුලි බල අමාත්‍යාංශයේ ඇමතිකම හම්බුන්නේ නැහැ. ඒකත් එක්ක එයා පොඩි ගෝරියක් දාගෙන සජාති පක්ෂේ පැත්තට ගියා. දැන් අද වෙනකොට එයා ඒ දවස්වල මුස්ලිම් පක්ෂ ගැන කතා කරේ කොහොමද? මේ ජිහාඩ් කාරයෝ අරගොල්ල මේගොල්ලෝ. අද ওই ජිහාඩ් කාරයෝත් එක්ක එකට හිටගෙන ඉන්නවනේ. කිසි කතාවක් නැතුව.
ඉතින් මේ පැරඩයිම් සුසමාදර්ශී කියලා එකට සිංහලෙන් කියන්නේ සුසමාදර්ශී වෙනස්කම් එහෙම වෙන්න බෑ අවංක මිනිසුන්ගේ දිගට යන්න පුළුවන් නමුත් මෙහෙම අර මේ සිග්සැග් මේ මැස්ම තියෙන්නේ සිග්සැග් මැස්ම වගේ කොහොමද යන්නේ ඉතින් මේ බොරුවක් මේ කරන්නේ ඉතින් අද එයා සම්පූර්ණයෙන්ම එයාට තියෙන එකම එක සීනය 2020 ජනාධිපති වෙන එක. ඒ සඳහා කළ යුතු කළ හැකි ඕනම දෙයක් එයා කරනවා. ඉතින් ඒ තේම අපි බලාගමු. 17 වෙනිදෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක හොඳට බලාගමු. මේ චම්පික කියන්නේ කවුද කියන එක මේ රටේ මිනිස්සු දැනගනීවි. ඉතින් ඊට පස්සේ අපි බලමු ඉතින් එක්නෙලි ගොඩ මෙරුවේ කවුද? අර වගේ නොයෙකුත් ප්‍රශ්න එනවනේ. ඒවා එක්ක අපි ඊළඟට සැරසෙමු. හොඳයි. දැන් ඔබතුමා කියන විදිහට පාර්ලිමේන්තු චම්පික රණෝගෙ හිටියෙත් ඔබතුමාලත් එක්ක. ඒත් එක්කම සෝවිත හමුද්‍රුවත් හිටියා. මෙහෙම හිටපු අය තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ විදිහට වෙනස් වෙන අයගෙන්ද අපේ රටේ ඡන්දදායකින් වෙනසක් බලාපොරොත්තු වුනේ? වෙන්න ඇති. අපි ඉතින් රැවටෙනවානේ. ඔය මිනිස්සු සෝවිත හමුද්‍රුවත් ඇතුළු සාධාරණ සමාජයක් සඳහා මොකද අපි හිටවගත්තනේ සංගමයක්ද සංවිධානයක්ද සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය මේ ජාතික ව්‍යාපාරයේ හිටිය අය බැලුවොත් එහෙම උන්ගේ කිසිම සාධාරණයක් නැහැ නේද සංවිධානතුරු අපිට උදව් කරලා තියෙනවා සංග්‍රහව ගහන්න ඒවා මම අගය කරනවා කාලයේ සංග්‍රහ මුද්‍රණය කිරීමේදී උන්වහන්සේ අපිට උදව් කරනවා නමුත් එහෙම උදව් කරුවා කියලා උන්වහන්සේ දැන් මේ කරන තක්කඩි වැඩනේ මේ තක්කඩි වැඩ ගැන අපිට හොඳක් කියන්න බෑ හොඳ මේ තක්කඩි වැඩේ තක්කඩි වැඩක් හැටියට හඳුන්වන්න ඕන ඉතින් උන්වහන්සේ අද උන්වහන්සේ පාවිච්චි කරනවා උන්වහන්සේ කවුද පාවිච්චි කරන්නේ මේ රටේ ඉන්න රෝ නියෝජිතයෝ ඉන්දියන් නියෝජිතයෝ මම ප්‍රසිද්ධිය කියන්න ඔය සන්ධාන ලැයිස්තු ජාතික ජාතික ලැයිස්තු ඉන්නවා ඉන්දියන් රෝ ඒජන්තෙක් හිතනවද ඉන්දියන් රෝ මම නම කියන්නේ ඉන්දියන් රෝ ඒජන්තෙක් ඉන්නවා මගේ නමත් මේ යෝජනා කරුවානේ ජාතික ලැයිස්තුවට මම කිව්වා මේ ඔය ඉන්දියන් රෝ ඒජන්තයෝත් එක්කම ඉන්නේ මම ආසෙනවා කියලා මගේ නමස් කරගත්තා නමුත් මටත් තුනන් සමායට මන්ත්‍රි කෙනෙක් වෙන්න තිබුණා 17 දැන් පස්සේ නමුත් මගේ නම අස්කර ගත්තා මොකද කාරණා දෙකක් නිසා එකක් ඔය ඉන්න පිරිස හරි නෑ දෙක මම මෛත්‍රීපාල මහින්ද ඒ සන්ධානයකට හරි එකගත්වයකට හරි සම්පූර්ණයෙන්ම විරුද්ධ නිසා මොකද මෛත්‍රීපාල සිරිසේන කියන්නේ විශ්වාස නොකළ යුතු පුද්ගලයෙක් හැටියට මම දන්න නිසා අප කැමේ ප්‍රශ්න විතරක් නෙමෙයි තවත් නොයෙකුත් දේවල් නිසා මම යාම සත පහකටවත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එයා ඉමහින්දයි එකතු වෙනවා කියලා එක කාලෙකදී ආවනේ ප්‍රචාරය. මේකත් එක්ක මම කිව්වා ඕගොල්ලන්ගේ එකතුවත් එක්ක මට වින්ද ඕනේ කියලා මම මගේ නම අස්කරගත්ත සන්ධානයේ ජාතික ලැයිස්තුව. ඉතින් වේරෝ ඒජන්තෙක් ඉන්නවා. හොඳයි අපි සෝදානම් යලිත්ව තවක් කෙටි විරාමයක් ලබා ගන්න එකතු වෙන්නේ තිරකයා සජීවී දේශපාලන සංවාදයේ සමගින් මේ විරාමයේ අනතුරුවත්. ඔබ ඇලිත් කතාවක් එකතු වෙන්නේ තීරකයා සජීවී දේශපාලන සංවාදමේ වැඩසටහන සමගින් ආචාර්යතුමනි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ වෙද්දී වකුගඩු රෝගයේ නිවාරණය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ගෙනියනවා ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේ කාලයේදී ඔබතුමා සමීක්ෂණයක් කරනවා ඔබතුමා කියනවා මේ වකුගඩු රෝගයේ සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් කියලා ඔබතුමා ඒ සම්බන්ධයෙන් විශාල හඬක් නගනවා ඔබතුමා තමයි ඒ සම්බන්ධයෙන්
ආරම්භයක් ලබා දෙන්නේ. දැන් වත්මන් ජනාධිපතිවරයා සන්නාම තානාපතිවරුන් පත් කරලා තියෙනවා මේ මේ වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා මේ වකුගඩු රෝගයේ නිවාරණය සම්බන්ධයෙන්. එවකට වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. කොහොමද ඔබතුමාට එතුමාගෙන් ලැබුණු සහයෝගය? මෙහෙම යොක වැඩේ ඔතන තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔය වකුගඩු රෝගය දැන් ඇති වෙලා අවුරුදු ගාණක් නේ. දැන් ලෙඩුත් ඉන්නවා බර ගාණක්. හැමදාම ලෙඩුත් මැරෙනවා. දැන් ඔය ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කරන්න වෙලා දැන් අවුරුදු 5-6ක් විතර වෙනවා. චන්න ජයසුමන කියන වෛද්‍යවරයා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රතිකාචාර්යවරයා එතුමා තමයි මේ ප්‍රශ්නය ගැන අපේ අවධානය යොමු කරේ. ඒ අනුව අපි මේකට හේතුව මොකක්ද කියන්නේ? අපි මනුෂ්‍ය නොවන පුද්ගලයෙක්ගෙන් අපි ඇහුවා. දැන් මේ බටහිර විද්‍යාඥයෝ මේ කොච්චර කිව්වත් දන්නේ නැහැ ඕකට හේතුව මොකක්ද කියලා. ඒකට ඒගොල්ලන්ට දැනගන්නත් බෑ. මොකද ඒක ගැන අවශ්‍ය කරන පරීක්ෂණ ඒගොල්ලන් කරන්නෙත් නැහැ, කරන්න දන්නෙත් නැහැ. යම්කිසි දෙයකට ප්‍රශ්නයකට හේතුව හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ලංකාවේ ඉන්න විද්‍යාඥයන්ට කරන්න බෑ. ලංකාවේ ඉන්න විද්‍යාඥයෝ නැහැ. නමුත් ලංකාවේ ඉන්න මෙයාට ඒක කරගන්න බෑ. ඉතින් අපි නාත දෙවියන් කියලා හඳුන්වන ප්‍රාණියෙක්, අමනුෂ්‍යෙක්, මනුෂ්‍ය නෙමෙයි. අමනුෂ්‍ය කියලා කිව්වම ඉතින් දේව භූත ඕනෙක් වෙන්න පුළුවන්. එයාගෙන් අපි ඇහුවා මේ සංනිවේදිකාවක් මාර්ගයෙන් එතුමියට දැනගන්න ලැබුණ දේ තමයි මේකට හේතුව ආසනික් කියලා. ආසනික් කොහොමද එකතු වෙන්නේ? ඔය මේ පොහොර, වල්පල ඇති නාශක මේවෙන් තමයි එකතු වෙන්නේ. එනවා අපි මේක උද්ඝෝෂණ ගෙනිච්චා. නමුත් මේ රටේ ඉන්න පඬිවරු, මේ පඬිවරු තරම් මේ රටට හානියක් කරන මිනිස්සු ටිකක් නේද? තවත් නැහැ. ඒගොල්ලන් කිව්වා නෑ ආසනික් නෙමෙයි. එහෙනම් මොකද්ද? ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් ඒගොල්ලන් මේක හොයාගන්නකම මේ මිනිස්සු මැරෙන්න ඕන. නේද? අපි ඒක තම්සිලා රූල් එකක් කරගන්නවා. අපි ගිහිල්ලා මේ වැඩේට අත ගහලා ඔය විලච්ඡය කියන ප්‍රදේශයේ අපි ලෙඩුන් පිරිසක් තෝරගෙන ඒ ඇයට බෙහෙත් කරන්න පටන් ගත්තා. ඒ බෙහෙත් කරන්නේ මගේ ඔය වෛද්‍යවරයා තමයි. දැන් මේ බලා දෙන අදත් මේ ගිහිල්ලා ආවේ ඒ රැස්වීමකට යන අතර ඒ ප්‍රතිකාර ගැනීම සඳහා. ඒ රෝගීන් නිරෝගී වුණා. දැන් අපි යන්නේ නැහැ. නිරෝගී වෙලානේ. මේ ළඟදී එක පුද්ගලයෙකුට ණයක් ගෙවුවා. ණයක් ගෙවුවට පස්සේ ඒ මනුස්සයා ගිහිල්ලා ඉංග්‍රීසි වෙද ගමනේ ගන්න ඉතින් ගිහිල්ලා ඇව්වම බටේර වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. ඔයාගේ වකුගඩුව නම් කිසිම දෙයක් වෙලා නැත. ඒ කියන්නේ වකුගඩුව සම්පූර්ණයෙන්ම හොඳයි. ණයා ගෙවුවට පස්සෙත් හොඳයි. ණයා ගෙවුවට පස්සේ නිවිස ඉස්ස එකතු වෙනවා. එහෙමත් නැහැ. ඉතින් ඒ කියන්නේ අපේ ව්‍යායාමයේ සම්පූර්ණයෙන්ම වගේ සාර්ථකයි. දැන් ඒ වගේ වෛද්‍යවරු කණ්ඩායම් කීප දෙනෙක් නොච්චියාගම එතකොට ඇලයාපත්ව මේ ප්‍රදේශවල වෙදකම් කෙරුවා. දැන් මේ පිළිබඳව අපි දැනුවත් කරා ආණ්ඩුව. නමුත් ආණ්ඩුව ඒ ගැන මේ සෞඛ්‍යමතුමානේ එච්චර දෙයක් කෙරුවේ නැහැ. පස්සේ බලන් ඉන්න බැරි තැන මම ගිහිල්ලා තවත් චන්න ජයසුමන මහත්තයත් ඒ වගේම ඒ දවස්වල තිබුණා ව්‍යාපෘති අමාත්‍යංශය කියලා. සකල සූර්ය මහත්වය තමයි ගෙලේක මේ අමාත්‍යංශ ගෙලේක. මේ මහත්තයත් එක්කත් එක්ක හවු වෙලා වයඹ පළාතේ සෞඛ්‍යමතුමා හම්බුණා. හේරත් කියලා මහත්මයෙක් අද මේ මහත්මයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ මහත්මයාත් අපිත් එක්ක හවු වෙලා යම්කිසි යෝජනාවක් ගෙනවා. මොකද්ද? මේ රෝගයේ තියෙන පළාත් වලට සිංහල වෙද මාතෘන් අරිනවා අපි. ඒවට අපි නමකුත් දැම්මා. මේවා ජංගම වෙද ගෙවල් කියලා. ඒ කියන්නේ අපි හිතමු සඳට මේ වෙද මහත්තයා මෙහාට යනවා. අඟහරු අතර වෙන වෙද මහත්තෙක් එනවා. කොහොම කොහොම හරි මේ වෙද මහතුරුන්ටත් බෑනේ මේ හැමදාම ඉන්න.
ඉතින් කොහොම හරි මේ වැඩපිළිවෙලක් අපි සකස් කරගත්තා. වයඹ බලාදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපිට ආධාර කරන්න තීරණය වුණා. එහෙම තියෙද්දී ජනවාරි 8 වෙනිදා ආර සම්පූර්ණයෙන් මේක කඩා කප්පල්ලා. හරි. ඉතින් ඒකට අපිට ආධාර කරේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා නෙමෙයි. වයඹ බලාදී පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා. ඒකත් මම යන්න ඕනේ එතුමාට කරන කෙලෙහි ගුණයක් හැටියට එතුමාට ඡන්ද ව්‍යාපාරයට ඒකෙන් ආධාරයක් කරන එක ගමන්නේ ආධාරයක් වේවා. හරි. ඉතින් එතුමා මේක කිරුවා. ඉතින් අපි දැන් බලන් ඉන්නේ 17 වෙනිදෙන් පස්සේ 18 වෙනිදෙන් පස්සේ මේ ජංගම වෙදකෙවල් නැවතත් ඇති කරලා පටන් ගන්න විතරනේ. මේ දැන් මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හරි ජනාධිපතිවරයා හැටියට මේ කියනේම සත්‍ය පහක් වටිනාද? අගමැතිවරයා දන්න ඉටි ගෙඩියක් තියෙනවද මේ මේ ලෙඩේ ගැන? අර කාන්දුකරණය ඩයාලිසිස් වලට අවශ්‍ය කරන මේ යන්ත්‍ර 1000ක් ගෙන්නනවලු. 1000 ගෙන්නලා මොකද කරන්නේ? ඒ 1000 ක්‍රියාත්මක කරන්න පිටිසක් ඉන්නවද? පුහුණු ශ්‍රමිකයෝ 1000 ගෙන්නලා කොහේ හරි තියෙයි. කවුරු හරි කොමිස් එක ගාගෙන එච්චර. මේගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නය, රණවීර වික්‍රමසිංහට තියෙන ලොකුම ප්‍රශ්නය, එයා අටකෝස් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අටකෝස් පැලයක් කියලා නෑ කියලා නැත්තම් මේ රටේ සංස්කෘතිය ගැන මෙලෝදයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඔය ආරේ මේ වචන ටිකක් හොයා ගන්නවා. ඔය අරගෙන රැසීමල කතා කරනවා. නමුත් මේ මිනිස්සයා දන්නේ නැහැ මේකට වෙදකමක් තියෙන්නේ සිංහල වෙදකමේ පමණයි කියන එක. ඉංග්‍රීසි වෙදකමේ කරන්න බලන එකම වැඩි. මම මේ ප්‍රසිද්ධිය කියන්නේ ඔය දුස්තිල්ල දැන් මම එක තැනකදී වෛද්‍යවරුන් හම් වෙලාවේ මේ මේ වෛද්‍යවරුන් මේකට ප්‍රතිකාරයක් නැහැ. මේ ලේකාන්තු කරන ඉතින් දවස් 3ක් 4ක් තියලා ආයෙ ලේකාන්තු කරන්නේ කරන්න ඕනේ. ඉතින් ඕක ගමදාමත් කියලා කරින්න පුළුවන් වැඩක් නෑ. ඊට වඩා ලේසින්නේ මේ සිංහල වෙද මහතුරුලව මේක කරන එක. ඉතින් ඒක ඒගොල්ලන් කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ මොකද? අර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබලා ප්‍රභූ භාෂාවල ඉගෙනගෙන මේ සිංහල සංස්කෘතිය ගැන, සිංහල වෙදකම ගැන, සිංහල ගොවිකම ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නැතිකමේ ප්‍රශ්නය. ඒක මේ රනිල් වික්‍රමසිංහට නම් තියෙනවා. මෛත්‍රීපාලටත් ඕක දැන් යම් ප්‍රමාණයකට තියෙනවා. ඇයි ඉතින් ආශ්‍රය කරන්නේ නරක මිනිසුනේ. මේ ආශ්‍රය කරන මිනිස්සු අනුව තමයි අන්තිමට හිතන්නේ පතන්නේ. ඉතින් ඕකයි ප්‍රශ්නේ. අපි 18 වෙනිදෙන් පස්සේ නැවතත් ජංගම වෙදකෙවල් ඇති කළා. මේ දුක් විඳලා මැරෙන මිනිස්සු වබුවඩ රෝගේ කවුද ඒකට වැරදිකාරයෝ? වැරදිකාරයෝ පොහොර ගන්නන මිනිස්සු. ඒක අපි යාණ්ඩුවෙන් ක්‍රමක්‍රමෙන් තහනම් කරලා අඩු කරගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකට මැදිහත් වෙලා ක්‍රමක්‍රමෙන් අඩු කරනවා. ඉතින් ඒවා ඒක තවත් අඩු කරන්න ඕනේ. ඒ වෙනුවට දේශීය පොහොර පාවිච්චි කරන්න ඕනේ. මේක අපිට වෙන්නන්න බලන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මේම එක ලොකු සැලැස්මක්නේ. මේ සැලැස්මක කොටස් හැටියට තමයි හැම එකක්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් ඒ අනුව ඔබතුමා කියන විදිහට ඕක නිට්ටාවට සුව කරන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයක් ඉදිරියේදීපත් වුණොත් 18 වෙනිදායින් පස්සේ ඒ වෙනුවෙන් මොකක්ද කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා? මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි මේ කතාව සම්පූර්ණයෙන්ම කියනවා. කියලා සිංහල වෙද මහතුරු මාළුකු ගාන නැහැ නේ. දැන් මේ වේද මහතුරු නැති වෙගෙන යන කාලේ මේ ඔය ගුවිකම්කරු කතන්දරේ කිව්වට, සංඝ වේදගුරු ගුවිකම්කරු කිව්වට සංඝයා වහන්සේත් නැති වෙගෙන යනවා, වේද මහතුරුත් නැති වෙගෙන යනවා, ගුරුවරු නැති වෙලා හුඟක් ගොවියොත් නැති වෙගෙන යනවා. ඉතින් ආයසරය මුලින් ඉඳලා ඇති අර සන්ධානයේ ප්‍රතිපදේ ප්‍රකාශිත කියන මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. අර අලුතෙන් පටන් ගන්න ඕනේ. ඉතින් අපි ඒදා අවුරුදු කීයක් ජීවත් වෙයිද මන් දන්නේ නැහැ. නමුත් ඉන්න කාලය තුල මේක කරන්න ඕන. අඩුතරමේ මේ මිනිසුන්ගේ ජීවත් කරවීම සඳහා මේ පණ්ඩියන්ට මේ මිනිසුන්ගේ ජීවිත බාර දෙන්නේ නැතුව අපි මේ මිනිසුන්ගේ ජීවිත ඒ වගේම අපි වාර ගන්නවා. වාරගෙන මේක කරනවා. නොකර ඉන්නෙත් නැහැ. හොඳයි. ආචාර්යතුමනි, මහමැතිවරණයට තියෙන්නේ තවත් දින කිහිපයක් විතරයි. මේ මැතිවරණයේ සටන, ද්වන්ද සටන තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර. එහෙමනම් රටට ආදරය කරන, ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙන නිවැරදි පුද්ගලයා කොහොමද මේ ඡන්දදායකින් තෝරා ගන්න ඕනේ?
ඡන්දදායකය තමයි අවසාන තීරණය ගන්නේ. ඔවුන් රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගන්න කොහොමද? කොහොමද රටට ආදරය කරන කැක්කුම දෙන පුද්ගලයව තෝරගන්නේ? මොන නිර්ණායක යටතේද? ඉතා පහසුයි. දෙන්නගෙම අතීතය අරගන්න ඉතිහාසයක් තියෙනවා දෙන්නටම. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ගියේ 1977 වෙන්න පුළුවන්. මම ඉන්දිරාජවක්ස මහත්තයා පාර්ලිමේන්තුවට ගිය 1970 මට හරියටම දින මතකනේ වෙන්න පුළුවන්. කොයි පොඩි වෙනසයි තියෙන්නේ. මේ දිනගේ අතීතය අරගෙන බලන්න මොනවද මේ අය කළා තියෙන්නේ? මේ රටේ නිදහස් අධ්‍යාපනයක් අපාදු කරුවේ කවුද? රනිල් වික්‍රමසිංහ. දවල පත්‍රිකාවගේ නාමය කවුද? රනිල්. 6 දුන්න ඇත්තේ කවුද? දෙනවයි දෙනවයි කියලා දැන් දුන්නද? නැහැනේ. ඒකක්වත් දීලා නැහැනේ. අන්තිමට ওই කිසිම දෙයක් දුන්නේ නැති මිනිහා. ප්‍රභාකරන් එක්ක සාමගි විසුම ඇති කරේ කවුද? රනිල්. ඉතින් මේ අන්තිමට ඔක්කොම දිහා බලනකොට මේ රටට හානියක් වෙන දේවල් කළා තියෙන්නේ කවුද කියලා බැලුවොත් රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජමහත මහත්තයා එයා සම්පූර්ණ හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් ඔය කියන ගාක් දේවල් එතුමා කළා තියෙනවා. ඉතින් නිදහස් අධ්‍යාපන වෙනුවෙන් කෑ ගැහුවා. ජනතා විමුක්ති පෙරමුණේ ළමයි මරණකොට ඒකට විරුද්ධව කෑ ගැහුවා. ඉතින් මේ අනුව ඒ වගේම මේ අඩු ගානේ පොහොර තහනම්වත් කෙරුවානේ ටික ටික හරි. ඉතින් ඒ වගේ හුඟක් කටයුතු කළා තියෙනවා. කොට වඩා මේ ප්‍රභාකරන පෙරද්දව ඊට වඩා මොනවාද? ඊට වෙන්නේ මොකද්ද? ඉතින් අපිට මේ දෙන්නගෙම වාර්තා දිහා බැලුවම ඉතිහාසය දිහා බැලුවම මං හිතන්නේ කිසිම සැකයක් තියෙන්න ඕන කියලා මේ අගමැති වියුත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයයි බව. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැතිකමක් නම් හරියන්නේ නැහැ. එතුමා හොඳයි එංගලන්තයේ අගමැති වෙනද? ඇයි ඔබතුමා එහෙම කියන්නේ? ඒ මහත්තයා වැඩි දන්නේ එංගලන්තය ගැනනේ. එංගලන්තය ගැන දන්න මනුස්සයෙක් එංගලන්තය අගමැති වෙන්න යනවා මිසක් අටකෝස් පැල ඉල්ලන්නේ නද ලංකාවේ. ඉතින් ඒ මෙහාට ඕන කරන්න මෙහෙ දන්න මිනිහ මේ සංස්කෘතිය දන්න එක්කෙනෙක්. ඉතින් අපි ඕනේ ටිකට් එකක් දෙමු එංගලන්තයට යන්න 19 හොඳයි. වෙහෙස මහන්සි වෙලා වුණත් අද දවසේදී